අපි ජීවත්වන මේ කාලය දැන් එකක කාලවල එකක ප්‍රමුඛතා එකක දේවල් ඉස්සරහට එනවා. මහිතන්නේ අපිට තේරුම් ගණ්ඩ වෙලා තියෙන්නේ මීට අවුරුදු දෙකට කලින් අපි හිටිය තැන ගැන චුට්ටක් මෙනේ කරොත්. එකන්නේ විස්සයි විශ්සි දෙක වර්ෂය අගෝස්සු මාසය ගැන කල්පනා කරොත් මුකෝ තත්වේ හරි අගෝස්සු මාසයනට තාම තිබ්බේ අර QR කෝඩ් එක ඇවිල්ල ඇතකොට මතක එකැනේ වාහනයකට ගහන්න පුළුවන් ලීටර් පහයි ලීටර් දහයයි ලීටර් විස්සයි මතකයි නේද? හරි. දැන් මේ අපේ අපේ කතාවක් තියෙනවනේ ලංකාවේ කට්ටියට මතකයක් නැහැ කියලා. තියෙන්නේ සති දෙකයි කියලා. දැන් මම කියන්නේ ඕගලන්ට තියෙන අවුරුදු දෙකක මතකයක්. අඩු ගන්න. හරි. එතකොට ඊට කලින් අත්වශ්‍යම ඒකවත් තිබුණේ නැහැ. හරි. එතකොට පාරේ ජීවිතේ. පාරේ පැය ගණන් දවස් ගණන් හිටියා. මම නම් හිටියේ නැහැ. මම පයින් තමයි කෙටුවේ දවස්වල. හරි. වාසනාවට මම කොළඹ ජීවත් වුණ ප්‍රදේශය අනුව මට ඉතින් සෑහෙන දුර ඇවිදින්න පුළුවන්. නමුත් වාහනයක් නැතුව ජීවත් වෙන්න මට වාසනාව තිබ්බා. හරි. ඉතින් ඊටත් වැඩිය දරුණු තත්ත්වයක් තිබ්බේ. ඇත්තටම අර මොනව හරි කරලා කොහෙන් හරි ඔයා කෑම ටිකක් හොයාගෙන ආවිල්ලා ඒක උයා ගන්න පරි තත්ත්වයක් තිබ්බා. හරි. දැන් මං ආය අවංකව කියන්නේ මං මේ පිටරට වැඩ කරලා මම දුප්පත් මිනිස්සෙක් නෙමෙයි. හරි. මම ඩොර රාදෑමක් එනවා. මගේ විශ්‍රාම වැටු පරවම එනවා. ඉතින් අපි සල්ලි නැති මිනිස්සු නෙමෙයි. ඉතින් එහෙව් වෙලත් ඒ හින්දා අපිට තිබ්බා ගෑස් ටැංකි දෙකක් තිබ්බා. අර මිල්පාට ගෑස් සිලින්ඩර් දෙකක් තිබ්බා. දෙකම ඉවර වුණා. අරේ අපේ ගෙදර ඉතින් මායින් ඕන විතරයි ඉන්නේ. ඉතින් ඉවර වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? හරි. අපි ඉන්නේ තට්ටු නිවාසේ. හරි. තට්ටු නිවාසවල දරුවලුන් ගන්න පුළුවන්. හරි. මුළු කොළඹ දිස්ත්‍රික්කයේම 70%ක් පාවිච්චි කරන්නේ ගෑස්. හරි. 4%යි පාවිච්චි කරන්නේ භූමිතෙල්. මේ මම මේ කතා කරන්නේ ආණ්ඩුවේ දත්තවලින්. ආණ්ඩුවෙන් ප්‍රශ්න අහනවා. කුටුම්බ සමීක්ෂණයක් කියලා එකක් තියෙනවා. ඕකෙන් පුදුමාකාර ප්‍රශ්න අහන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒක කියන්නේ විනෝදෙලත් එක්ක මම ඕක කියවනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු වැඩිම කන්නේ මොන ජාතිය කරවලද කියන ප්‍රශ්නට උත්තරයක් තියෙනවා ඒකේ. කියන්න බෑ. කවුරුද දන්නා? මොන ජාතිය කරවලද වැඩිම කන්නේ? ඈ? කට්ට? නෑ, හාල්මැස්සෝ. හාල්මැස්සෝ, හාල්මැස්සෝ. හරි. මෙච්චර කොච්චර වත්කම තියෙන මිනිස්සු නාඩු කනවද, අර වත්කම තියෙන මිනිස්සු සම්බ කනවද, ඔක්කොම තියෙනවා ඕකේ. හරි. ළමයි ස්කූල්ට යන්නේ බයිසිකලෙන්ද, පයින්ද, බස් එකෙන්ද, කෝච්චියෙන්ද, ඒවත් තියෙනවා. පුදුමාකාර මේ සමීක්ෂණයක් ඒක. අවාසනාවට අන්තිම එක 2019 කළා තිබ්බේ. මේ රහස් දේවල් නෙමෙයි. මේ අන්තර්ජාලයේ තියෙනවා හොඳ. අවුරුදු තුනෙන් තුනට කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒක හොඳටම පරක්කු වෙලා. නමුත් දැන් මම බලාගෙන ඉන්නවා මේ අවුරුද්දේ එයි කියලා. හරි. ඉතින් ඕක 90% භූමිතෙල් පාවිච්චි කරේ. ඒ කියන්නේ දැන් අර භූමිතෙල් කරත්ත ඇදපු ගොන්නු වතකද? අපි පොඩි දවස්වල භූමිතෙල් කරත්ත ඇද ගොන්නු හිටියන්නේ. දැන් උණුත් පැන්සොන්. උණුත් නැහැ. හරි. මේ භූමිතෙල් කරත්තත් නැහැ. හරි. ඉතින් මිනිසු පුදුම අසරණතාවයකට වැටුණා. හරි. දැන් අපි බලන්න තියෙන්නේ මේකේ මේ දැන් මේකනේ අපි අපේ සංසිද්ධිය දන්නවා. මේක අපිට බලපාව හැටි අපි දන්නවා. දැන් මම මේ නිකම් මේ කතන්දර දෙක තුනක් කිව්වා. ඒත් ඕගලන්ට තේරෙනවා අපි මේ හැමෝම මේකේ ජීවත් වුණානේ. සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු. අයිසරෙක් මං කියන්නේ. සල්ලි නැති මිනිස්සුන් මේ නැති වේක දරුණු විදිහට වැදුණා. සල්ලි තියෙන මිනිස්සුන්ට වැදුණා. ඒ කියන්නේ දැන් සමහරක් අහිතා හිටියා අනේ අපිට ওই විදුලි බල මේ ප්‍රශ්න නැහැ. අපිට ජෙනරේටර් තියෙනවා. හරි. ජෙනරේටර් තියෙනවා. ඉතින් ඩීසල් ජෙනරේටර් දාන්න ඩීසල් කෝ. හරි. ඒක දැනගත්තා. හරි. ඉතින් ඔන්න ඕකයි தත්ත්වේ. දැන් ওই தත්ත්වේ එනවා කියලා මේ අපි නොදන්නවනේ. මේ අපි මංගල සමිරුර එමුතුමා ඔය ඕගලන්ගේ අර බදු කප්පාදු යෝජනාව එනකොටම නියකෝ මේකෙන් වෙන්නේ ග්‍රීසියමෙන් බංකොලොත් භාවයට ශීඝ්‍රගාමී දුම්රියක යනවා කියලා පුවත් සාකච්ඡාවක් තියලා කිව්වා. ට්විටර් පණිවිඩයක් දුන්නා. ඒ ඔක්කොම සාක්ෂි සාධක තියෙනවා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්වා. මේ ඔක්කොම කියද්දිත් ඔය වියත්මක කට්ටිය හරි ඒගොල්ලෝ ඒ වෙලාවේ ඒකේ අයිතියත් ගත්තා. ඒකේ කර්තෘත්වයත් ගත්තා. ඔය දැන් ඉන්න ඔය නාලක ගොඩහේවා කියලා മന്ത്രി කෙනෙක්. මම එයාට කියන්නේ වියත්මක ගොඩහේවා කියලා. ඒකේ අයිතිකාරයා එයා. එයා ඒක ප්‍රාරම්භක සමාජිකයෙක්. ඒගොල්ලෝ තමයි ඕක ලියුවේ. හරි. ඉතින් ඒක ඇනගත්තා. ඒක වරද්දගත්තා. වරද්දගෙන අපි අමාරුවේ වැටුණා. දැන් හරි. දැන් අපි මෙතනින් කල්පනා කරලා තියෙන්නේ ඒ වෙච්ච සංසිද්ධිය අපිට බලපාපු ඒ සංසිද්ධිය ඒකට හේතුපාදකුණු කරුණු මොනවද?
ඒ කරුණු මත පදනව ඒ ග්‍රහය මත පදනව අද අපි ඉන්නේ කොතනද? ඒකලා මේකෙන් ගැලවෙන්න මේ සිහිනයක් කරා යන්න අපිට තියෙන පාරවල් මොනවද? ඒ යන මාවතේ තියෙන අතුරු අන්තරා මොනවද? උන්නෝග තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි. දැන් හුඟක් අය කියනවා මේක ඩොලර් නැති නිසා තමයි මේක උනේ කියලා. හරි. හැබැයි ඇත්තටම කතාව ඊට වැඩිය ගැඹුරුයි. අපි ඒකට මේ සෛද්ධාන්තිකෝ කියනවා ද්විත්ව හිඟයන් පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ කියලා. ද්විත්ව හිඟයන් කියලා කියන්නේ ආණ්ඩුව හැම අවුරුද්දෙම වියදම් කරනවා තමන් උපයන ප්‍රමාණයට වැඩිය වියදම් කරනවා. ඒ වගේම අපේ අපනයනවලින් අපි අපනයනවලින් ඩොලර් උත්පාදනය කරන ගන්න ප්‍රමාණයයි ට වැඩිය අපි වියදම් කරනවා ආනයන වලට. ඔන්න ඕක තමයි සරල වශයෙන් ඔයිට වෙඩි ටික සංකීර්ණයි නෝ සරල වශයෙන් ඕකයි. දැන් අපි දැන් මම ලංකාවට මුලින්ම ආපහු වෙන්නේ 98 එනකොටත් මම ආවේ මේ ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය මේ ටෙලිෆෝන් පාවිච්චි. දැන් මේගොල්ලන්ට නම් ඒව මතකත් නැතුව ඇති. ඒ දවස්වල ටෙලිෆෝන් එකක් ගන්න මේ ඔය ගිහිල්ලා සිම් එකක් ගන්න බෑ. හොඳේ 90 ගණන් වල. කොහොමද 90 ගණන් වල ටෙලිෆෝන් එකක් ගන්න? පොරොත්තු ලේඛනයක් කියලා දැක්තිබ්බා. හරි. සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 4ක් වගේ සෙනඟක් ඒකේ ඉන්නවා. එක වෙලාවකට. හරි. සමහරු ගිහිල්ලා මේ වෛද්‍ය සාතික ඉදිරිපත් කරනවා. බොරු වෛද්‍ය සාතික. තමන්ට හෘදයාබාධයක් තියෙනවා කියලා වෛද්‍ය සාතිකයක් ඉදිරිපත් කළා. ඒ පොරොත්තු ලේඛනේ අඩි කීපයක් ඉස්සරහට යන්න. නැත්තම් පගා දෙනවා. නැත්තම් മന്ത്രി කෙනෙක්ට කතා කරනවා. හරි. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියදී ඕක ප්‍රතිසංස්කරණය කරන්න කියලා ආණ්ඩුව මේ ලෝක බැංකුවෙන් ආධාර අරගෙන ඒක කළමනාකරණය කරන්න කියලා මට එන්නේ කියලා කිව්වා. මං ඒක මගේ විෂය. මං ඒක ඇමරිකාවේ උගන්වන්න හිටිය විෂය. ඉතින් ওই විදුලි සංදේශ කොමිෂන් සභාවක් කියලා එකක් පිහිටවලා අපි ඕක කරා. දැන් ඉතින් පොරොත්තු ලේකන නැහැනේ. හරි. ඉතින් අපි මොකක් හරි දෙයක් කරා කියලා දැන්නේ සාර්ථකව. හරි. ඉතින් ඕක කරන කාලේ මම කල්පනා කරපු දෙයක් තමයි දැන් මම මේ කරනකොට මම විදේශීය විශේෂඥයෝ ගේනවා, සම්මන්ත්‍රණ පවත්වනවා, විශ්මේ සමීක්ෂණ පවත්වනවා. හරි. මම මේ දවස සමීක්ෂණය කර 98 මේ ලංකාවේ මිනිසුන්ට අන්තර්ජාලය ගැන අවබෝධයකුත් නැහැ. අපි ගිහිල්ලා මේ මිනිසුන්ට අන්තර්ජාලයේ පින්තූර පෙන්නවා, නිකන් චිත්‍රපටි වගේ හදලා ඒවා පෙන්නලා ගම් දනව්වල. අපි බැලුවා මේවයි මොකද්ද, මේගොල්ලගේ ප්‍රමුඛතාවයන් මොනවද, මේගොල්ලගේ අවශ්‍යතාවයන් මොනවද, ඒගොල්ල මේකේ ඉගෙනීමට පාවිච්චි කරන්න උනන්දුවක් තියනවාද, මොනවද මේකෙන් කරන්න යන්නේ. දැන් ඌව හැම එකටම වේදම් කරේ ඩොලර්. ඒව වේදම් කරේ ණය අරගෙන. ඉතින් මම කල්පනා කරනවා ඔය මම මේ මොකද්ද මේ කරන්නේ? මම මේ රටේ මිනිසුන්ගේ කරේ ණය ගහීමක්ද මං කරන්නේ? මම මට මේ ගැන කනගාටු වෙන්න වෙයිද අනාගතේ? ආ මේවා ණය නොගෙන කරන්න පුළුවන් දේවල්ද කියලා ඉතින් මං කල්පනා කරනවා. හරි. මම කල්පනා කළා ඉතින් මං ගණන් හදලා බැලුවා. මොකද දැන් මතක තියාගන්න දැන් අපි ගන්නකො ඕගොල්ලන්ගේ ඔය ටෙලිෆෝන් සේවේ. එහෙම නැත්නම් මං කරපු වැඩත් වුණත් බලන්න අපි ටෙලිෆෝන් සේවය ආරම්භ බලමු. දැන් ඕගොල්ලන් ටෙලිෆෝන් සේවය එන්නේ ටෙලිෆෝන් වලින්. හරි. දැන් මේක ගන්න කොහොමද? ඩොලර්. ඩොලර් වියදම් කරනවානේ මේකෙන්. හරි. ඊට පස්සේ මේකට සම්ප්‍රේෂණ උපකරණ තියෙනවනේ. කුළුණු තියෙනවනේ. ඔය කුළුණු මේ ලංකාවේ මේ කොහෙද මේ බෙලිහුල් ඔය මේ හරපු යපස් වලින් දාන්නේ නැහනේ. පිටරටින් ගේන්නේ. ඔය කුළුණු පිටරටින් ගේන්නේ. ඉතින් ඔක්කොම වියදම් තියෙන්නේ ඩොලර්. හරි. එතකොට ආදායම් තියෙන්නේ මොනවයි? කල්පනා ආදායම් තියෙන්නේ මොනවයි? රුපියල්. ඩොලර් ගෙවන්න රුපියල් ඩොලර් බඩ පත් කරන්න. ඕක තමයි බිස්නස් එකේ කොටස. ඒකේ සමාගම් මේක බේරගන්න. හරි. අපි ඒ ගැන කරදර වෙන්න ඕනේ. ඒගොල්ල සමාගන්නේ විදේශීය සමාගම් තියෙන්නේ. මලයාසියාවේ සමාගමක් තිබ්බා. ඒ දවස්වල ජපාන් සමාගමක් තිබ්බා. ඔහොමම තමයි. දැන් ආණ්ඩුව මේවා ප්‍රවර්ධනය කරන්න කියලා මේකේ මේ අලුත් ප්‍රතිපත්ති හදන්න නියාමනය කරන්න කියලා අපි ණය ගත්තා. ආයි ඩොලර්. මං ඒවා වියදම් කරා. සමහරක් වෙලාවට මේ ලංකාව ඇතුළේ වියදම් කරා. සමහරක් වෙලාවට විදේශීය විශේෂඥන්ගේ සේවා වලට වියදම් කරා. ඩොලර්. එතකොට මම කල්පනා කරේ කොහෙන්ද මේ ඩොලර් වලට රුපියල් ලැබෙන්නේ? කොහොමද මේවා ගෙවන්නේ?
ආණ්ඩුවට ඩොලර් රුපියෙමේ හැකියාවක් තියෙනවද? නෑනේ. තියෙනවද? තියෙනවද ආණ්ඩුවට? කොහොමද? විදේශිනුයි ආණ්ඩුවට නෑනේ. ආණ්ඩුවට නෑ විදේශිනුයි. ආණ්ඩුව කොහොමද උපයන්නේ කියන්නේ? ආණ්ඩුවට පුළුවන් ලංකාවේ බැංකුවකට කතා කරලා රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන්. මොකෝ ඒගොල්ලෝ ගාව තියෙනවා ඩොලර් වැඩිපුර. සංචාර කර්මාන්තෙන් අරෙන් මෙන් ආපු ඩොලර් තියෙනවනේ. ඒව එතන තියන් ඉඳලා වියදම් කරන්න බෑනේ. ඒවා විකුණලා ඒවා රුපියල් කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යනවා බැංකුවල වෙන. ආණ්ඩුව ආණ්ඩුවට රුපියල් තියෙනවනම් ආණ්ඩුව ඒව ගන්නවා. අරගෙන ඒවයින් ණය ගෙවන. හරිද? ආණ්ඩුවට ඩොලර් ටිකක් තියෙයි. දැන් මේ උදාහරණයක් හැටියට ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දීපු මුදල් බජට් සපෝට් කියන කැටගරියක යටතේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවයින් ඒවයින් පරණ ණය ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා ඩොලර් හැටියට account එකේ තියෙනවා. තව මොනවද? කවුරු හරි ප්‍රදානයක් දුන්නොත්, ටැග්ගක් දුන්නොත් ඩොලර් හැටියට තියෙනවා. අපි උදාහරණයක් ගමු. තෑගි දැන් නම් තෑගි හම්බෙන්නේ නැහැ. තෑගි හම්බුන කාලයක් තිබ්බා. හරි, ඕගොල්ලෝ දන්නවද ගල්ලෝ ව්‍යාපාරය ගැන අහලා තියෙනවද? ඒක හැදුවා අපේ සල්ලි වලින්, ණය ගන්න නැතුව කරේ. හරි, දෙවෙනි එක වික්ටෝරියා වේල් තෙල් දෙනියට කරේ. ඒක කොහමද ආවේ මතකේ? ඒක තෑග්ගක්, ප්‍රධානයක්. ප්‍රේමදාස මහත්තයයි ජයරජවදනයි ගිහිල්ලා තචර් නෝනත් එක්ක කතා කරලා තචර් නෝනා මොකද්ද පිස්සුවක් හැදිලා අපිට දුන්න මුළු මේ වේල්ලම නිකන් තෑග්ගක්. තෑග්ගක්? මේ විරල දෙයක් කියනවා මගේ ඔළුවේ එක තියෙන්නේ. කොත්මලේ අරේ මේ එවන මේ කොත්මලේ කරේ ණයට. හරි, ඒව තාම ගෙවනවා අපි. අරක තෑග්ග. දැන් ඉතින් ඔය තෑගි හම්බුනොත් එතකොට ඩොලර් එනවා. ඩොලර් ආවා account එකට. ඊට පස්සේ ඒවෙන් රුපියල් වියදම් කරා. ඒ ඩොලර් ටික ණය ගෙවන්න වගේ දේවල් පාවිච්චි කරතේ. හරි, දැන් මෙතන තියෙනවා මූලික ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ආණ්ඩුව ඩොලර් හොයාගන්නේ ණය ගෙවන්න? අර මං වියදම් කරපු සල්ලිත් තියෙනවනේ. ඩොලර් මිලියන් 5ක් විතර තිබ්බා. ඉතින් මං මේ ගණන් හදලා බැලුවා ඇත්ති වෙන්න ආණ්ඩුවට ආදායම ලබා දුන්න විදුලි බල ක්ෂේත්‍රය. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ඔය හැම රුපියල් සිම් කාඩ් එකට සිම් එකට දැම්මම මේ වටිනාකම රුපියල් 500ක් විතර දැම්මම ඒකේ 100ක් හමාරක් යනවා ආණ්ඩුවට. ඒක කෙලින්ම ආණ්ඩුවට ගන්න. හරි, ඔහු ඒ සමාගමට යන්නේ නැහැ. සමාගම කරන්නේ ඒක එකතු කරලා ආණ්ඩුවට දෙනවා. හරි, ඉතින් ඒව එකතු කරලා බැලුවම ආණ්ඩුවට පුදුමාකාර ආදායමක් හම්බ වෙනවා. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ අපි ඒ කරපු ප්‍රතිසංස්කරණ වලින්. එතකොට ඒ රුපියල් ටික ඩොලර් කරගෙන අර ණය ටික ගෙවා ගන්න ඕන තරම් ඇති. ඊට අමතරව තව හුඟක් දේවල් වලට සල්ලි ඒගොල්ලන්ට හම්බ වෙනවා ඒකෙන්. හරි, ඉතින් දැන් මේකේ ප්‍රශ්නේ මේකයි. ආණ්ඩුවට රුපියල් තියෙන්න බැයි වැඩේට. රුපියල් තියෙන්න ඕනේ. දැන් අපි ගණන් හදලා බලමු මොකද මේ කොහෙන්ද ඇයි ආණ්ඩුවට රුපියල් නැත්තේ කියලා. අවුරුදු 75ක නිදහසෙන් පස්සේ අවුරුදු පහයි අපි ප්‍රාථමික ශේෂය අතිරික්තය තිබිලා තියෙනවා. අවුරුදු පහයි මොකද්ද ප්‍රාථමික ශේෂය කියන්නේ? ඒ කියන්නේ ප්‍රාථමික ශේෂය අපි කියන්නේ ණය පොලි අමතක කරු. ඒවා වෙන මිනිස්සු ගත්තේවනේ. මම අද මුදල් ඇමති නම් මේ පරණ මුදල් ඇමති කරනලාගේ පව් මගේ කරට හේතු කරන්න එපා කියලා කියනවනේ ඒගොල්ලෝ. ඒක පැත්තකින් තියෙනවා. ඒතකොට ණය නෑ පොලි නෑ. දැන් මමනේ දැන් තීරණය කරන්නේ අයවැයක් හදලා මේ අවුරුද්දේ සල්ලි වේදම් කරන්නේ කොච්චරද කියලා. ඒ කියන්නේ මගේ වැය තීරණය කරනවා. මේ අවුරුද්දේ බදු කොච්චර ගන්නවද කියලා තීරණය කරනවා. ඒ කියන්නේ අය වැය කියන්නේ ඕකනේ. හරි, ඉතින් ඕක එකතු කරාම ඕක අතිරික්තයක් තියෙන්න ඕනේ. පොඩි හෝ අතිරික්තයක් තියෙන්න ඕනේ සාමාන්‍ය අවුරුදු වල. ඒක තමයි ආර්ථික විද්‍යාවේ කියන්නේ. ඒ කියන්නේ ඒක මේ වෙන ආර්ථික විද්‍යාව ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් හැම මාසෙම හැම අවුරුද්දෙම ඔයගොල්ලෝ වියදම් කරනවා නම් තමන්ගේ ආදායමට වැඩිය මොකද වෙන්නේ? බිස්නස් එකක් නම් බිස්නස් එක බංකොලොත්, ගෙදරක් නම් කවුරු හරි ඇවිල්ලා ගෙදර තියෙන බඩු බුට්ටු ටිකක් අරන් යන්න ඊට දෙනවා අපේට තියපු. හරි, ඔයගොල්ලෝ ණයකාරය. හරි, ඉතින් කොහොම හරි අපි සල්ලි ටිකක් ඉදිරි කරගන්න එපා ණය ගෙවන්න. ඒ රුපියල් ටික අරන් ගිහලා ගන්නවා ඩොලර්. ඩොලර් අරගෙන ණය ගෙවනවා. හරි, ඕක තමයි ක්‍රමෙ.
ඉතින් අවුරුදු පහක් කැරෙන්ට දැන් අවුරුදු පහ මොනවද කියලා බලමු. අවුරුදු 954 955 මුදල් ඇමති MDH ජයවර්ධන මහත්තයා. හරි, ඒක කරා තන්දෙ පෙරදුනා 56. ඊළඟට 992 DB විජේතුංග මහත්තයාමයි තන්නේ මුදල් ඇමති. 94 තන්දෙ පරාදයි. හරි, ඊට පස්සේ 17-18 මංගල සමරේ මුදල් ඇමති ආයිසරයි අතිරික්තයක් තියාගත්තා. 19 තන්දෙ පරාදයි. ඒක මට තේරෙන හැටියට මේක මම භයානක වැඩක්. ලංකාවේ මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ මේ අතිරික්තයන්. අපේ මිනිස්සු කැමති අතේ තියනවට වැඩිය වේතන් කරනවට අපේ ආණ්ඩුව.